අපේ YouTube channel එක දැන්න subscribe කරන්න. bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ මාමයිට් වලින් drink එකක්. එහෙම නැත්නම් මාමයිට් පානයක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි කල් වෙලා ගන්න නැතුව බලමු අපේ drink එක හදාගන්න අපේ මාමයිට් පානය හදාගන්න අපිට මොනවද උවමනා වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම මාමයිට් උවමනා වෙනවා. මාමයිට් හරි වෙජමයිට් හරි ඔයගොල්ලෝ කැමති දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලුණු ටිකක්, දෙහි ටිකක්, මම මේ කරපිංචා ටිකක් පොඩිවට කපාගෙන තියෙනවා. ඒ වගේම මම මෙතන බීලුණු පොඩි ගෙඩියක් චූටියට කපාගෙන තියෙන. ඔයගොල්ලන්ට ගන්න තියෙනවා නම් රතු ලුණු ගෙඩි 4-5ක් මේ විදිහට චූටියට කපාගෙන ගන්න තියෙනවා නම් ඊට වඩා තවත් ගුණදායකයි. ඒ වගේම අපිට උණු වතුරු උවමනා වෙනවා අවශ්‍ය ප්‍රමාණයට. ඊට අමතරව අපිට මාගරින් ටිකක් උවමනා වෙනවා. මේ අපේ බීම් එක තෙල් ටිකක් දාගන්න. මෙන්න මේ දේවල් තමයි අපේ මාමයිට් පානය හදන්න අපිට උවමනා වෙන්නේ. අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. අපි දැන් අවශ්‍ය ප්‍රමාණයට මාමයිට් අරගෙන වතුර එකේ දිය කරගමු. මම මාමයිට් තේ හැන්දක් අරගෙන සාමාන්‍ය වතුර එක කෝප් එකට වගේ ප්‍රමාණයට දිය කරගන්නවා. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් දාගමු. මම බටර් තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. අපිට මේකට පොල් තෙල් උණක් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ බටර් ටික මෙල්ට් කරගමු මුලින්ම. ආගරින් ටික හොඳටම මෙල්ට් වෙලා තියෙන්නේ. අපි ඒකට කපාගත්ත ලුණු ටික එකතු කරගමු. එකතු කරගෙන මේක හොඳටම රන්වන් පාට වෙනකම් බැඳ ගන්න ඕන. ඊට පස්සේ තමයි අපි කරපිංචා ටික එකතු කරගන්නේ. දැන් අපි ලුණු ටික ලාවට රන්වන් පාට වේගෙන එනවා. අපි එතකොට කරපිංචා ටිකත් එකතු කරගමු. හීනියට ලියාගත්ත කරපිංචා ටික. ඉතින් දැන් අපේ ලුණු ටික හොඳටම රන්වන් පාට වෙලා තියෙන්නේ. අපි දැන් පරිස්සමට දිය කරගත්ත මාමයිට් ටික මේකට එකතු කරගමු. ඉතින් මේකේ මාගරින් එකේ වගේම මාමයිට් එකේත් ලුණු රස තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට මේකට ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් අපේ මාමයිට් එක හොඳට උතුරනවා. එතකොට අපි ලිප ඔෆ් කරලා මේකට දෙහි ටිකක් එකතු කරගමු අපේ රසයේ විදිහට. ඉතින් දැන් අපි අපේ බීම් එක හදලා ඉවරයි. අපිට පුළුවන් රස බලලා තව ලුණු දෙහි අඩුපාඩු තියෙනවා නම් එකතු කරගන්න. ඉතින් මේක හුඟක් ගුණදායකයි ලෙඩ හැදිලා අසනීප වෙලා ඉන්න කෙනෙක්ට. ඉතින් ඕගලන්ට පුළුවන් මේක අසනීප වෙලා ඉන්න කෙනෙක් බලන්න යද්දි මේ වගේ දෙයක් හදාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගලන්ට වුණත් හැන්දෑවකට ගොඩක් කාර්යබහුල දවසකට මේ වගේ දෙයක් හදාගෙන බොනවා කියන්නේ ඇඟට අමුතුම ජීවයක් ලබා දෙන්න පානයක් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් ගෙදර ඇත් එක්ක මේක හදලා රස විඳලා අපිට කියලා වන්න රස කොහොමද කියලා අපි ආයෙත් දවසක මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.